What's up guys, time is Clash with Navi. Hey, what's up guys, welcome to another Clash with Navi YouTube channel. Guys, this is NaveenBro. මම ඔයාලට ගේනවා කියලා කිව්වා කලින් ඔයගොල්ලෝ ගොඩක් අය කමෙන්ට් කරලා කිව්වා ටවුන් හෝල් 10 වල හොඳ හාමි එකක් කියන්න කියලා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ටවුන් හෝල් මගේ ටවුන් හෝල් 10 බේස් එකෙන් ගහපු චාන්ස් දෙකක් සහ හොඳ හාමි එකක් හොඳ ඩිෆෙන්ස්ලි හොඳ ෂුවර් කරලා ගහන්න පුළුවන් හොඳ හාමි එකක්. ඉතින් මම මේ වගේ එපිසෝඩ් එකක් මම කලිනුත් දාලා තිනවා පරණ එපිසෝඩ් එකක් ඔයගොල්ලන්ට ගිහලා බලන්න පුළුවන් පල්ලෙහා. ඉතින් ගයිස් මෙතන මම මේකෙදි කියන්නේ මේ මම හිතන මෙතන මේක බලමු. හරි ගයිස් ඉතින් මේක කලින් ඉවරුණ වෝ එක ඒකේ හරි ගයිස් ඉතින් මේක අපි බලමු මෙතන ඔයගලන්ට කියන්න ඕනේ මෙන්න මේ තියෙන්නේ මේක. ඉතින් මෙතන මම යූස් කරනවා වෝල් බ්‍රේකර්ස්ලා 3 දෙනයි විසර්ඩ්ලා 11යි පෙක්කලා 4 දෙනයි ගොලම්ලා 3 දෙනයි ඊට පස්සේ සීට් මැෂින් එක හැටියට ලෝග් ලාන්ච් කරන් යනවා ගයිස්. ඉතින් ඒකයි හීරෝස්ලා දෙන්න ඉන්නවා හීරෝස්ලා දෙන්න තම ටවුන් වල 10 මැක්ස් නැහැ මං ඒ හින්දා තමයි 10 මැක්ස් කරගෙන හීරෝස්ලා දෙන්න මැක්ස් කරනකන් ටවුන් වල 11 යන්නේ නැහැ. ඉතින් එතකන් ඔයාලට එක ටවුන් වල 10 ෆුල් රිවියුස් අරන් එන්න. ඉතින් මෙතන කිං ඇන් ක්වීන් හීරෝස්ලා ඊට අමතරව ස්පෙල් වලට ගයිස් යූස් කරන්නේ රේජ් ස්පෙල් 3යි ජම්පින් ස්පෙල් 1යි ආයි ස්පෙල් 3යි පෝෂන් එකක් යූස් කරනවා ගයිස්. ඉතින් මං හිතනවා හොඳ ආමි එකක් මේකට GoWiPe කියලා තමයි කියන්නේ අපි ඉස්සර ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් ගන්නට GoWiPe ඇටැක් ගන්න කියලා. ඉතින් GoWiPe ඇටැක්ස් ගැන දන්න තිය අයට සහ දන්න අයටත් මං හිතනවා ගොඩක් එන්ජොය කරයි කියලා. මොකද හොඳ ආමි එකක් කියන්න පුළුවන්. ඒ වගේම හොඳ ඩිෆෙන්ස්ලි ආමි එකක්. ඉතින් ගොලම්ලා 3 දෙනෙක් ඉන්නවා පෙක්කලා 4 දෙනෙක් ඉන්නවා. ඉතින් අපේ හොඳ විසෙඩ් මේ ටෝප් ඇතම විසෙඩ්ුත් ඉන්නවා. ඉතින් හොඳ පවර්ෆුල් හොඳ ආමි එකක්. හරි ගයිස් ඉතින් මේක අපි එන්ජොය කරමු. මේක තමයි මෙයාලාගේ තීලා කියන්නේ මෙයාලා මේ වෝ එක ආපු වෝ බේස් එකක්. ඉතින් මේක ඉන්දියන් ක්ලෑන් එකක් හොඳට දුන්න අපි චෙඩි ගෑන් කියලා. ඉතින් අපි මේ වෝ බේස් එකට මම ප්ලේ කරපු හැටි ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අපි ඇටෑක් එක බලමු මොන වගේද කියලා. ගයිස් ඔයගොල්ලොත් මේක ප්ලේ කරනකොට මුලින්ම ගොලම්ලා 3 දෙනා දාගන්න. ඊට පස්සේ විසර්ඩ්ලා ටිකක් පොඩ්ඩක් දාලා වටේ තියෙන මේවා ක්ලියර් වුණාට පස්සේ මැද්දෙන් පෙක්කලා ටිකක් අතාරින්න හීරෝස්ලා දෙන්නත් එක්ක රේජ් එකකුත් එතනට දාන්න. අනිවාර්යෙන් ක්ලෑන් කාසල් එකෙන් එයාලගේ එනකොටම පෝෂන් එක හරියටම දාගන්න අයිස් ස්පෙල් එකකුත් එතනටම දාගන්න. එතකොට එයාලගේ ට්‍රූප්ස් ටික ඉක්මනට අපිට ක්ලියර් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා හරි මැද්දටම යනවා ට්‍රූප්ස් ටික. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට ක්ලියර්ලි පැහැදිලිව මේ ලේසියෙන් 3 ස්ටාර්ස් ගහගන්න පුළුවන්. ඉතින් රේජ් ස්පෙල් නම් මම දාන්න තැන් ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. ඒ කියන්නේ රේජ් ස්පෙල් ඔයගොල්ලෝ ආමි කියන විදියට හොඳට පිකප් කරලා ගන්න ඕනේ. ඉතින් ඒ විදියට තමයි ඇටැක් එක යන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා කෙලින්ම මැදරම ගිහිල්ලා ෆුල්ම තියෙන අමාරුප ඩිෆෙන්ස් ටිකට දුන්නා උඩු වෙන්නම. ඉතින් ඒ විදියට ඔයාලා ප්ලේ කරන්න. ඉතින් මේක කියන්න ඕනේ ලොග් ලාන්ච් එක ඇතුලේ CC අරන් යන්නේ මේ බෝලස්ලව. බෝලස්ලා අරන් යන්න උපරිම මේ කියන්නේ ඔයාලට පුළුවන් මේ අර මේ ක්ලෑන් කැපිටල් එකෙන් හම්බෙන මේ වෝඩ්ස් වලින් එහෙම ගන්න පුළුවන්. ඉතින් මැක්ස් කවුරුත් නැත්තම් ක්ලෑන් එක ඉන්න අයගෙන් ඒ වලින් ගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් මැක්ස් කියන්නේ අප්ම බෝලස්ලා අරන් යන ක්ලෑන් කසල් එකේ ඒ ක්ලෑන් කසල් එකේ අයත් කියන්නේ ලෝග් ලාන්ච් කෙනෙනුත් එළියට එනකොටම එතනටත් රේජ් එකක් පුළුවන් නම් දාගන්න. උතර බෝලස්ලා ෆුල් මේ ක්ලියර් කරලා දෙනවා ඩිෆෙන්ස් එහෙම ඉක්මනට වටේ තියෙන ඔක්කොම කඩලා දෙනවා. ඔයගොල්ලෝ පේනවා ගායිස් ඉතින් ආමි එක ගොඩක් ඉතුරුයි. ඉතින් ලේසියෙන්ම මේ ටවුන් හෝල් 10 වලට ඊසි ගහ ගන්න පුළුවන් සුපර් පවර් තියෙන මේ ආමි එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයාලට. මේ ඔයගොල්ලෝ පේනවා පෙක්කල එහෙම වෙන දැක්කම බය හිතෙනවා එන විදියට. ඒ කියන්නේ ගොඩක් ඩිෆෙන්ස් තියෙනවා ඇහිඳා බය ඇත්තෙම නැහැ ඒගොල්ලන්ට. ඒ කියන්නේ අපිට ට්‍රූප්ස් ඒගොල්ලෝ පුළුවන් තරම් බේස් එකේ මැදරම යවා ගන්න තමයි මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඒගොල්ලෝ මැදර ගියා කියන්නේ ඉතින් ඔක්කොම කඩනවා දඩබඩ ගාලා.
ඉතින් අපි ඊළඟ එකත් බලමු මේක පොඩ්ඩක් අරක තරම් අප් නැහැ උනට ඩිෆෙන්ස් එහෙම සාමාන්‍ය ටවුන් හෝල් 10 මන්ටමට දින ඉන්ෆෝ විතරක් ඉතින් සහ එයා ඩිෆෙන්ස් දෙක මේ කැනොන් නම් එක්ස්බෝ එක නම් 10 ගන්න දිනවා එක්ස්බෝ එක නම් මේ එයා ඩිෆෙන්ස් උත් හරි කැනොන් මෝටාර් තමයි පොඩ්ඩක් නැති ආච් ටවර් සහ ඉතින් ඔයගොල්ලෝ පේනවා මේක දාගන්න පිළිවෙල ඔයගොල්ලෝ හොඳට වීඩියෝ එක දෙපාර තුන් පාරක් වුණත් බලලා ඒ කියන්නේ ආමි දාන තැන් වල බලලා මේ ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් එක ගන්න මට කියන්න බෑ මෙහෙමයි මෙහෙමයි කියලා හැම එකම ඉතින් මගේ බේසිකලි මම ඔයාලට කියන්නේ ගොලම්ලා තුන් දෙනා මුලින්ම දාන්න ඊට පස්සේ විසර්ලා ටිකක් දාලා වටේ තියෙන ඒවා ක්ලියර් කරගෙන ඉවරලම් මැද්දෙන් හීරෝස්ලා දෙන්න සහ පෙක්කලා ටික දාලා මැද්දෙනුත් පොඩ විසර්ලා ටිකක් දාලා රේජ් ස්පෙල් දාලා ඉතින් ඒ විදිහට යන්න ඉතින් එයාලගේ ක්ලෑන් කසල් එකෙන් ට්‍රූප්ස් එළිය දෙනකොට අනිවාර්යෙන් පෝෂන් එක දාගන්න මැද්දින් ජම්පින් එක දාගන්න වැඩිම ට්‍රූප් යන පැත්ත බලලා ඒ විදිහට තමයි මම කියන්නේ ඉතින් ඔයගොල්ලන් ගහනකොට එක්ස්පීරියන්ස් එක අනුව ඔයාලගේ ඇටැක්ස් අනිවාර්යෙන්ම හැදෙනවා අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට මම රෙකමෙන්ඩ් කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් වෙන ක්ලෑන් එකක කෙනෙක් වුණත් ඔයගොල්ලන්ගේ බේස් එකට 3 ස්ටා ගහනවා නම් ඒ ඇටැක්ස් ගිහිලා බලන්න ගයිස් බලන්න නැතුව ඉන්න එපා ගිහිල්ලා ඇටැක්ස් බලන්න සහ YouTube එකේ තියෙන හොඳ හොඳ ගොඩක් හොඳ ප්ලේයර්ස්ලාගේ ටයිටන්ස් ප්ලේයර්ස්ලාගේ මේ ඇටැක්ස් ඒවත් අනිවාර්යෙන් හොඳට බලන්න බලුවොත් ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයාගේ ආමි එකත් ඒ විදිහට හදලා ඔයා ප්‍රැක්ටිස් කරන්න මේ එතකොට අනිවාර්යෙන් ඔයාට ගේමක් නැතුව බෝ බේස් වලට 3 ස්ටාර්ස් ගාරගෙන හොඳ ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් මම හිතනවා මේ එපිසෝඩ් එක ඔයාලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා ඉතින් අද ආමි එක ඔයාලා මොකද කියන්නේ අනිවාර්යෙන් මේ වගේ එපිසෝඩ් ඉස්සරහට ඕන නම් අනිවාර්යෙන්ම ක්ලෑෂ් විත් නවී YouTube channel එක subscribe කරලා සෙට් වෙන්න සහ මේ කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම මම ඉස්සරහටත් මේ වගේ ටවුන් හෝල් 10 වල එපිසෝඩ් සරන් එන්නම් ඉතින් අද එපිසෝඩ් එක ගැන ඔයගොල්ලෝ මොකද කියන්නේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න හොඳයි නම් අනිවාර්යෙන්ම ඉතින් මම නවීන් බ්‍රෝ ගයිස් ඉතින් මම අදට ගිහිල්ලා එන්න හැමෝටම බයි ගයිස්.